විෂක්කයා විශ්වාසනීය දැක්ම සාධාරණ මිලයි විශ්වාසවන්ත සේවාවයි. කණිත තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමත් සමග ඊට සමගාමීව ලංකා IOC සමාගමද සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් එම ආයතන දෙකෙන් මිල ගණන් නියම කර ඇත්තේ රුපියල් 137ක් ලෙසයි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් කණිත තෙල් නීතිගත සංස්ථාවෙන් රුපියල් 148කට අලෙවි කරන නමුත් ලංකා IOC සමාගමෙන් අලෙවි කරන්නේ රුපියල් 151ක මුදලකටයි. ඔටෝ ඩීසල් කණිත තෙල් නීතිගත සංස්ථාව රුපියල් 109කට අලෙවි කරන අතර ලංකා IOC සමාගම ඒ රුපියල් 111කට අලෙවි කරනවා. සුපිරි ඩීසල් එම ආයතන දෙකෙන්ම මිල නියම කර ඇත්තේ රුපියල් 119කටයි. මෙවැනි පසුබිමක පෞද්ගලික බස් රථ ගාස්තු 10%කින් ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවයි පෞද්ගලික බස් සංගම් පවසන්නේ. අවස්ථා දෙකකදී අපිට බස් ගාස්තු වැඩි කරන්න බෑ ළඟ ළඟ. ඒ කියන්නේ මේ මාසේ වැඩි කළා තව ආපහු ජූලි මාසේ බස් ගාස්තු වැඩි කරන්න අපිට හැකියාවක් නැහැ. මෙවර ඉන්ධන වැඩිවීමට සමගාමීව වාර්ෂික බස් ගාස්තුවත් වැඩි විය යුතුයි කියලා අපි අද සංගමේ අධ්‍යක්ෂකවරුන් තීරණයක් ගත්තා. දළ වශයෙන් අපි ගණන් බලලා තියෙනවා දැනට 10%කට වැඩි ප්‍රතිශතයක් බස් ගාස්තු වලින් වැඩි විය යුතුයි කියලා. අවම ගාස්තුව අනිවාර්යයෙන්ම සංශෝධනය වෙනවා, වැඩි වෙනවා. දැන් රුපියල් 10යි අවම ගාස්තුව, බොහෝ දුරට රුපියල් 100කට වැඩි වේවි. රුපියල් 10 තමයි අවම බස් ගාස්තුව. මේක රුපියල් 9, රුපියල් 8 වගේ තියෙනකොට ඕක ලොකු ගැටලුවක් වෙනවා. අපි ගාව මාරු සල්ලි නැහැ, මගේ ජනතාව ගාව මාරු සල්ලි නැහැ. ඒ නිසා තමයි අපි රවුම් ෆිගර් එකකට ගේන්න හදන්නේ. අවම බස් ගාස්තුව රුපියල් 12 දක්වා සංශෝධනය කරගන්න. ඉන්ධන මිල ඉහළ යාමත් සමග තිරොද්ද රථ අවම ගාස්තුවද රුපියල් 60 දක්වා ඉහළ නැංවෙන බවයි සමස්ත ලංකා තිරොද්ද රථ රිද්දුරන්ගේ සංගමය සඳහන් කළේ. පැහැදිලිවම අපි පළවෙනි කිලෝමීටරේට, ඒ කියන්නේ අද රුපියල් 50ට දක්වන කිලෝමීටරේ රුපියල් 60 දක්වා, ඒ කියන්නේ රුපියල් 10කින් මිල ඉහළ යවා ගන්න එක ජනතාවට දරාගත හැකි බරක් හැටියටයි අපි දකින්නේ. දෙවෙනි කිලෝමීටරේ සිට කොතරම් දුරක් ගමන් කරත් පවතින මිලට තමන්ට යා හැකි වෙනවා. මේ අතර ලංකා ස්වයං රක්ෂා සේවකයන්ගේ ජාතික තිරොද්ද රථ සංගමය අද නුගේගොඩ නගරයේ මහා මාර්ගයේ මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර ඉන්ධන ගාස්තු ඉහළ දැමීමට ඔවුන් මෙහිදී විරෝධය පළ කළා. අපිට ලබා දෙන්න ඕනේ තෙල් සහනාධාරයක්, අපිට ලබා දෙන්න ඕනේ තීරවත වෘත්තිකයට. එහෙම නොවෙනව නම් අපිට සිද්ධ වෙනවා මේ තීරෝද රථයේ මීටරේ ගලවලා අයින් කරලා අපිට හිතුමනාපට මගියව ප්‍රවාහණය කරන්න තෙල් මිල රුපියල් 20කින් වැඩි කරලා මංගල සමරවීර කියන ඇමතිවරයා කියනවා ගම්පෙරළියක් කරනවලු. ගම්පෙරළිය නෙමෙයි, අපේ පවුල් පිටින් පෙරළිලා ඉවරයි. ඒ වගේම මොවුන් අපි සත පහකට කේවල් කරන්නේ, මොවුන් ගිනි තියලා පුච්චලා අලු කරන අලු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ තෙල් සානේ සෞඳ වෙනකොට ලබා දෙන්නේ නැත්නම් ඒකින්ද අපි දෙවනි කිලෝමීටරයක් රුපියල් 10කින් ඉහළ දාන්න අපේ සියලු සමාජිකයන්ට දැනුම් දීලා තියෙනවා. මේ අතර සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය සඳහන් කළේ වැඩි කළ ඉන්ධන මිල අඩු කිරීමට ආණ්ඩුව කටයුතු නොකළොත් ධීවර ප්‍රජාව රට පුරා විරෝධතා ආරම්භ කරන බවයි. බහුදින ධීවර යාත්‍රාවක් සාමාන්‍ය එක් මුහුදු ගමනකට ලීටර් 2500ක් විතර වැය කරනවා. එතකොට මේ ඩීසල් ලීටරයක් රුපියල් 14කින් වැඩි වෙනකොට රුපියල් 35000ක අමතර ඉන්ධන වියදමක් වැය කරන්න සිද්ධ වෙනවා බහුදින ධීවර යාත්‍රා හිමියට. ඒ වගේම තමයි දින ධීවර යාත්‍රා සඳහා දළ වශයෙන් ලීටර 40ක් 50ක් අතර ප්‍රමාණයක් ඩීසල් වැය වෙනවා දවසකට. එතකොට සාමාන්‍ය මාසේ දින 25ක් ගියොත් මේකට රුපියල් 20000කට ආසන්න කමතර මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා. ධීවර ප්‍රජාවට සහනාධාර ලබා නොදුන්නොත් ලබන සුමානයේ ඇතුළත සමස්ත ධීවර ප්‍රජාවත් එක්ක මහපාට බහින සූදානම් කියන එක අපි ආණ්ඩුවට අවධාරණය යොමු ප්‍රකාශ කර සිටිනවා. 2012 ඉතිහාසයේ වැඩිම තෙල් මිල වැඩි කිරීම. එදා හලාවත එගොඩවැල්ලේ ඇන්ටනි ප්‍රනාන්දු සහෝදර ජීවිතය පරිත්‍යාග කිරීමට ආණ්ඩුවට වන්දි කියවන්න සිද්ධ වුණා ඉන්ද්‍ර සහනාධාරයක් දීලා. හැබැයි අපි ආණ්ඩුවට කියන්නේ මේ ඉන්ධන මිල වැඩිවීම ධීවර ප්‍රජාව එතනට තල්ලු කරන්න ඉඩ තියන්න එපා. දැන් අද මාළු විකුණපු සල්ලි තෙල් ගාණ්ඩත් මදි, ගෙදර වීදමටත් මදි. එහෙම තියෙනකොට මෙහෙම එකපාරම වැඩි කරන එක අසාධාරණයක් වෙක. මොන ආණ්ඩුවක් තිබුණත් අපිට වැඩක් නෑ. අපි පාරට බැස්සා ගියාන්නේ. මේ ආණ්ඩුවත් පාරට බැින්න සිද්ධියක් වෙනොත් අපි බයිනවා. මේ අතර එළවලු ගොබින් ඉන්ධන සහනාධාරය තමන්ට නොලැබීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. ගොයර හරහානේ කිසිම සාහනේ නැහැ ගොයර ඉතින්. ඊරා 12න් පස්සේ වැඩි දැන් තේ. ඉතින් මේ මහපාර තමයි හිඟා කන්න වෙන්නේ. දීපු ආණ්ඩුව අපිට මේ පාරලා තියන්නේ. ලාමු තෙල් ලීටරේ රුපියල් 57කින් එක දිගට මිල ගියා එක පාරට. කොහොමද දරා ගන්නෙ අහිංසක මිනිස්සු? ලාම්පු තෙල් වලින් තමයි අපේ වතුර මැෂින් වැඩ කරන්නේ. කරන කියන ගොවිතැන් අපිට කිසිම දෙයක් කර කියා ගන්න බැරුව යනවා මේ විදියට ලාම්පු තෙල් ඉහළ දැම්මොත්. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්ගම ප්‍රාදේශීය සභාවේ සහ හික්කඩුව නගර සභාවේ මන්ත්‍රීවරුන් ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් අද රත්ගම සිට තිරික්කල සහ පාපැදි උපයෝගී කරගනිමින් පැමිණියේ මේ අයුරින්.
තෙල් මිල වැඩි කරපු හන්දා රටට වෙන්නේ මොකද මන්දා. දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතාද ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කළ ආකාරයයි මේ. දැම්බොලේ රටේ තෙල් මිල වැඩි වෙනවා. අතර ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් අදත් දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන නියෝජිතයින් මෙලෙස අදහස් පළ කළා. ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කරපු දැවැන්ත මංකොල්ලේ අඩුපාඩුව පිරිමහන්න ඔය ප්‍රමාණයෙන් වැඩි කරලා හරියන්නේ නැහැ. තව හෙට අනිද්ද වෙනකොට අනිත් ඒවා සියලුම දේවල් වැඩි කරනවා විතරක් නෙවෙයි ජනතාවට දාන්න පුළුවන් ඉහළම බදු බර මේ ආණ්ඩුව විසින් දාලා තමයි කරපු හොරකම වහගන්න වෙන්නේ. මිල වැඩි කරන්නේ ජාත්‍යන්තර මිලත් එක්ක සමාන වෙන්න. නැත්නම් අපිට ඛනිජ තෙල් සංස්ථාව පෙට්‍රෝලියම් කෝපරේෂන් එක අලාභයකට ගෙනියන්න මේ වෙලාවේ කණිත් තෙල් නීතිගත් සංස්ථාව රාජ්‍ය ව්‍යාපාරයේ රැක ගැනීම ආණ්ඩුවේ වගකීම යුතුකම නම් අවශ්‍යතාවයක් තියෙනවා නම් රුපියල් 45ක් තිබ්බ බදු මුදල ලීටරයකට ඒකෙන් අඩු කළා හරි රුපියල් 15ක් ලංකා කණිත් තෙල් නීතිගත් සංස්ථාවේ රැක ගන්න අවස්ථාවක් තිබුණා. භූමි තෙල් අඩු වැඩි කරන්න සිද්ධ වුණේ භූමි තෙල් අරගෙන බස් වලට දානවා. භූමි තෙල් අරගෙන නෝයි දාලා එන්ජින් ඔක්කොම සවුත් වෙනවා. ඒතොර සානාදායක මේද භූමි තෙල් දෙන එක වැරදි විදිහට පාවිච්චි කරන එක නවත්තන්න අපි භූමි තෙල් ගාන වැඩි කරත් අපි අපේ තීවරයන්ට අපේ රටේ භූමි තෙල් පාවිච්චි කරන දුප්පතුන්ට අපි මේ භූමි තෙල් සහන ආධාරය දෙන්න ක්‍රියාකාරීව අපි කියන එක. භූමි තෙල් සහන ආධාරයේ දීවලයන්ට තියෙනවා. සමෘද්ධිලාභින්ට තියෙනවා. හැබැයි ගොවියට නැහැ. ඒතකොට මනම් ඇයි ගොවියා කළුද? දැන් මේ තියෙන්නේ කොප්පි ලාම්පු. මේ ලාම්පුවටත් කෙලියා. භූමි තෙල් ලාම්පුවට දානම වෙනුවට භූමි තෙල් බෝතලේ ගොවියට කටේ හලාගෙන මැරෙන්න තමයි සිද්ධ වෙන්නේ. ඩීසල් වාහන අද ලාම්පු තෙල් පාවිච්චි කරන නිසා මේ තෙල් මිල වැඩි ගන්න සිද්ධ වුණේ. දීවරයන්ට ඒ මුදලටම අපි තෙල් ලබා දෙන්න අපි කටයුතු කරනවා. මේ පහුගිය අවුරුදු 3කට වැඩි කාලයක් තිස්සේ අගමැතිතුමා තමයි මේ ආර්ථික කළමනාකරණය කළේ යගේ කමිටුව හරහා. එතකොට එහි ප්‍රතිඵලයක් හැට තමයි මේ සියල්ල ජනතාව වෙත ඇවිල්ලා තින්නේ. සම්පූර්ණ වැරදි ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය හේතුවෙන් තමයි මේ බර ජනතාව පිට එක පිට දාන්න මේ ඇයට සිද්ධ වෙලා තින්නේ. මෙතනින් නවතින්නේ නැහැ. 2014 තිබිච්ච පෙට්‍රල් වලට වඩා ඊයර වැඩි කරලා තාමත් අඩු. 2014 ඩීසල් වලට වඩා ඊයර වැඩි කරලා තාමත් අඩු. 2014 භූමි තෙල් වලට වඩා ඊයර වැඩි කරලා තාමත් අඩු. $105 අද තාම ලංකාවේ ලීටරේ රුපියල් 117යි. ඒ නිසා මීට වඩා ඉහළ මට්ටමක තියෙනවා. ලෝක වෙළඳපොලේ තෙල් මිල තාමත් බැරලයකට ඩොලර් 70ක් විතර වගේ වෙන්නේ. ඒ නිසා මේ තර්කය ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩි වෙන පමණින් ලංකාවේ තෙල් වැඩි කරන්න ඕන කියන එක සාධාරණයි කියලා අපිට පිළිගන්න බෑ.